pretty happy. The boys in purple are happy because the captain is back on strike, and that could have sucked for it, didn't it? It's still to go, Boom Boom. Even Boom Boom's getting excited. Back to gap and goes for four. Unbelievable timing. Cricket gamata venas vela. හැබැයි ක්‍රිකට් ගමට ඇතුලේ කතා කරන දේවල් හැමදාම නොවෙනස්ව මේ උනන්දුවත් එක්ක අපි කතා කරන්න සූදානම් අදත්. බලන්න අපි ඉන්නේ කොහෙද කියලා අපි ඉන්නේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණේ. ඉතින් පෙර වැඩසටහන් කරා වගේම මේ වරත් මාතර උයන්වත්ත ක්‍රීඩාංගණේ ඉතාම හොඳ වැඩසටහනක් ක්‍රීඩිකාවන් වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා. ඉතින් අපි කතා කරන්න සූදානම් මේත් එක්කම දිස්ත්‍රික් සංගමයේ උපසභාපතිවරයාත් එක්ක ඔහු ඉන්නවා මාත් එක්ක. ඔහු තමයි ලුතිනන් කමාන්ඩර් රාජ් චන්ද්‍රලාල් මහත්මයා. අයිබෝන් ඔබට. අයිබෝන්. අපි මුලින්ම කතා කරමු මේ ක්‍රීඩිකාවන් ගැන අද වැඩසටහන විශේෂ නිසා සමස්තයක් හැටියට මාතර දිස්ත්‍රික්කයේ කාන්තා ක්‍රිකට් මේ වෙනකොට මොන වගේ මට්ටමක තියෙනවද කියලා. ඇත්තම මුලින්ම අපි ස්තුතිවන්ත වෙන ඕන රූපවාහිනි සංස්ථාවට අපිට අවස්ථාව ලබා දීම සම්බන්ධව අපේ ක්‍රිකට් වල තත්ත්වය පැහැදිලි කිරීම ලේඩිස් ක්‍රිකට් එකේ ඔබගේ ප්‍රශ්නෙත් එක්ක මම කතා කරනවා නම් ඇත්තෙන්ම 2017න් පස්සේ අපි ඉතාමත් ඉහළ තැනකට ඇවිල්ලා තියෙනවා ජාතික තලයට ක්‍රීඩකයන් 15කට ආසන්න ප්‍රමාණයක් අපි මේ වෙලාවේ දීලා තියෙනවා අපි මාතර දිස්ත්‍රික්කයේ විදිහට එතනින් ප්‍රධානම තැනගන්නේ මාතර අනුර විද්‍යාලය කියලා මේ අපි ඉස්කෝලයක් තියෙනවා ඉතින් 2017 අපේ දැනට ඉන්න ලේකම්තුමා ප්‍රසන්න කලපතිතුමා තමයි මේක ඇත්තටම ආරම්භ කරේ දිස්ත්‍රික් ක්‍රිකට් කෝච් කෙනෙක් විදිහට එතුමා 2010-11 ඉඳලම මගේ මේ ළමයි හදාගෙන ගියා ඉතින් අද වෙනකොට කියන් සන්තෝසයි ළමයි 15කට ආසන ප්‍රමාණයක් ජාතික තලයට බිහි කරලා තියෙනවා. ඉතින් ක්‍රීඩිකාවන් 15ක් විතර ජාතික තලයට නිර්මාණය කරමින් ඉන්න වෙලාවේ ඔබට පේනවා ඇති උයන්වත්ත ක්‍රීඩාංගණය පුරාම මේ දැරියන් රැසක් පුහුණු වීම වල යෙදෙනවා ඔවුන්ගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. ඉතින් මේ දිස්ත්‍රික්කයේ පුරා ක්‍රීඩිකාවන් මේ වෙනකොට ක්‍රිකට් ක්‍රීඩාවට එන මට්ටමක් ඔවුන්ගේ උනන්දුවක් තියෙන මට්ටමක් මේ වෙනකොට අපිට දකින්න පුළුවන්. ඒත් එක්කම මම අහන්න කැමති අපි දුටුව පාසල්වල ලොකු උනන්දුවක් මේ මාතර දිස්ත්‍රික්කයේ ඇතුළේ විශේෂයෙන්ම ඔබ සඳහන් කළ අනුර විද්‍යාලය වගේ විද්‍යාල තවත් මොන වගේ විද්‍යාලද මාතර දිස්ත්‍රික්කයට ටිකක් ඈතින් අපිට දකින්න පුළුවන් අලුත් විද්‍යාල හැටියට. ඔව් අසංක අපි අනුර විද්‍යාලයේ හැරුණම අපිට ඇත්තටම යටියන මහවිද්‍යාලය, තලල්ල උතුරු මහවිද්‍යාලය, වැලිගම ඉස්කෝල, අමායා, කොන්නන්, සුජාත තවත් ලොකු සම්පත් තියෙනවා. ඉතින් අපි ඒ සම්පත් වලට අමතරව අපිට ඉදිරියේදී මම හිතන්නේ අසංක මහත්මයාත් එක්ක කතා කරලා අපිට මේ ක්‍රීඩා අපි ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ඉදිරිපත් කරන්න මට කරුණු කීපයක් තියෙනවා. ඉතින් ඒක මම ඉදිරියේදී කියන්න බලාපොරොත්තු ඉන්නවා. සාමාන්‍යයෙන් ට්‍රේනින් සෙෂන් එකක් ගත්තොත් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙනවා. ඒ කියන්නේ වෝම් අප් එක, මේන් පාර්ට් එක, වෝම් ඩවුන් එක. එතකොට අපි මේ ට්‍රේනින් සෙෂන් එක පටන් ගන්න කලින් වෝම් අප් කරා. එතකොට වෝම් අප් එක ගත්තොත් ඉස්සර අපි කරේ ස්ටැටික් වෝම් අප් එක. නමුත් දැන් මොඩර්න් විදිහට අපි කරන්නේ ඩයනමික් වෝම් අප් එක. එතකොට ඩයනමික් වෝම් අප් එකේදී අපි විශේෂයෙන් කරන්නේ ඒ කියන්නේ ඇක්ටිවිටි එකත් එක්ක, ඒ කියන්නේ මූවමන්ට් එකත් එක්ක තමයි අපි එක්සයිස් එක කරන්නේ. එතකොට මේකට හේතුව තමයි අපි ඩයනමික් වෝම් අප් එක කරන්නේ ඉතා ඉක්මනින් අපි කරන මේන් සෙෂන් එකට අපේ බොඩි එක සූදානම් කරන්න. එතකොට අපි වෝම් අප් හරියට වෝම් අප් කරොත් අපිට ප්‍රී ඉන්ජරි තමයි ඉන්න පුළුවන්. දැන් අපි හරියට වෝම් අප් එකක් නොකරොත් අපිට ඉන්ජරිස් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපේ මේන් සෙෂන් එක ඉතාමත් හොඳින් නිසියාකාරව කරගෙන යාමට නොහැකි වෙනවා. එතකොට අපි වෝම් අප් සෙෂන් එකේදී එයාගේ බොඩි එක හරියට ඇක්ටිව් කරොත් එයාට මේන් සෙෂන් එක ඉතාමත් සාර්ථකව කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. හරි. මම ඔයාට එකට පොඩි එක්සැම්පලයක් මෙන්න මේ විදිහට ගන්නම්. දැන් ක්‍රිකට් ගමුකෝ. ක්‍රිකට් වල තියෙනවා බැටින් තියෙනවා, බෝලින් තියෙනවා, ෆීල්ඩින් තියෙනවා, ඊට අමතරව විකට් කීපින්. රයිට්. එතකොට මේ කියන අංශ හතරට සහභාගී වෙන ක්‍රීඩකයන්ට අපි ෆිසිකල් ෆිට්නස් කරද්දී ස්පෙෂලයිස් එක්සර්සයිස් කරනවා. දැන් බැට්ස්මන් කෙනෙක් ගත්තොත් එයාට අපි අනිවාර්යෙන්ම
එකන අපි ගැන ෆුල් ෆිසිකලි ෆිට්නස් වෙන්න ඕන. මොකද එයාගේ ෆුට්වර්ක් හරියට තියෙන එකන ෆුට් ඇක්ටිව් වෙන්න ඕන. ඒ වගේම අපේ ආම්ස් ස්ට්‍රෝං වෙන්න ඕන. එතකොට එයාට හොඳට ෆිසිකලි තියෙන්න ඕන රනින් බිට්වීන් ද විකට් වලදී. එතකොට මෙයාට කරන සෙෂන් එකයි අපි ගත්තොත් බෝල කෙනෙක් ගත්තොත් මේ දෙන්නට කරන සෙෂන් දෙක ඩිෆරන්ස් වෙන්න පුළුවන්. හැබැයි දවස ගානේ නෙවෙයි සතියකට දවස් දෙකක් වෙනස් වෙන්න පුළුවන්. මොකද බෝල කෙනෙක්ගේ අපි ගොඩක් ફોકસ කරන්නේ යාගේ ආම් එක. එතකොට ෂෝල්ඩර්ස් යාගේ ස්ට්‍රෝං කරන්න ඕනේ. එතකොට අපි ස්පෙෂලි ફોકસ කරන යාගේ ආම්ස් කොහොමද ඩිවලොප් කරන්නේ කියලා. රයිට්. න්‍යූට්‍රිෂන් පැත්තෙන් අපි ගත්තොත් අනිවාර්යයෙන්ම බිෆෝ ද ට්‍රේනින්. ඒ කියන්නේ අපි ට්‍රේනින් සෙෂන් එක පටන් ගන්න අවම වශයෙන් පැයකටවත් කලින් අපේ මීල් එක අපි ගන්න ඕන. මොකද අපි ඒ කියන්නේ න්‍යූට්‍රිෂන් කියන එක තමයි වැදගත්ම කම්පෝනන්ට් එක ට්‍රේනින් රිකවරි පීරියඩ් එකට. මොකද අපි කොච්චර හොඳට ට්‍රේන් කරත් වැඩක් නැහැ. අපි හරියට කන්න බොන්නේ නැත්නම්. ඒ වගේම තමයි ස්ලීපින්. න්‍යූට්‍රිෂන් ස්ලීපින් කියන දෙක තමයි වැදගත්ම වෙන්නේ අපේ රෙස්ට් එකේදී රිකවරි වෙන්න. එහෙම නැති වුණොත් අපේ 퍼ෆෝමන්ස් අපිට ඉන්ක්‍රීස් කරගන්න අමාරුයි. හොඳට කකුල් දෙක ඔසවලා යන්න ඕනේ. මේ පැත්තට ගියොත් මේ තේරුණාද? රයිට්. පළවෙනි පේලිය. රයිට් රෙඩි. ගෝ. Very good. දෙවනි පේලිය. ගෝ. තර්ඩ් ගෝ. ෆෝර්ත් ගෝ. ෆිෆ්ත් ගෝ. රයිට්. රයිට් ගිහිල්ලා ආපස්සට එන්න. ගෝ. අන්න හරි. අත් දෙක හොඳට නවා ගන්න. අත් හොඳට නවා ගන්න. රයිට්. කම් බෑක් අගේන්. කකුල් උස්සන්. කකුල් උස්සන්. රයිට්. ගෝ. අන්න හරි. කකුල හොඳට උස්සන්. උස්සන්. උස්සන්න කකුල. රයිට්. රෙඩි. ගෝ. ගෝ. කකුල උස්සන්. කකුල උස්සන්න ඕදද? ස්පීඩ් අප්. ස්පීඩ් අප්. වේගෙන් එන්න. ඉස්සරහා බලන්න. ඉස්සරහා බලන්න ඕදද? රයිට්. තර්ඩ් වන්. ස්ටාර්ට්. ගෝ. අන්න හරි. අන්න හරි. ඉස්සරහා බලන්න පුතේ. ඉස්සරහා බලන්න. ඉස්සරහා බලන්න. ඉස්සරහා බලන්න. වෙරි ගුඩ්. වෙරි ගුඩ්. කරුණු කිහිපයක් සඳහන් කරන්න තියෙනවා කියලා ඔබතුමා කිව්වා. මම හිතන්නේ මේ දේවල් සඳහන් කරන්න තෝණි මේ පණිවිඩය රැගෙන යන්න ඕනි ජාතික තලයට. අප ඒකට තමයි මේ ක්‍රිකට් ගමට වැඩසටහන කරන්නේ. ඇත්තටම මොකක්ද ඔබට ලබා දෙන්න තියෙන පණිවිඩය සහ මැසේජ් එක කිව්වොත්? ඔව් අසංක, ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් එක ගත්තම මාසරට අපිට ලොකු වියදමක් දරනවා අවුරුදු සැරයක්. අපි එතනින් අපි ලේඩිස් ක්‍රිකට් වගේම අපේ මේ පිරිමි ක්‍රිකට් අපි හොඳ තැනකට ගියනලා තියෙනවා. අපි අද ඩිවිෂන් 1 ගහන ක්‍රිකට් ක්ලබ් එකක් තියෙනවා. ඊට අමතරව ඩිවිෂන් 2 ගහන ක්‍රිකට් තියෙනවා. අපි සන්තෝෂය කියන අද අපේ ජාතික පුහුණුකරු සනත් ජයසිරි මහත්මයා, අපේ පාසල් මිත්‍රයා, එතුමා මේ ග්‍රවුන්ඩ් එකේම රෙකෝඩ් තියපු මේ අපේ ක්‍රීඩකයෙක් විදිහට දැන් අද ඊටත්දලා ලොකු මේ සම්පතක් වෙලා තිනවා අපිට. ඉතින් ඒ වගේම තමයි ප්‍රසන්න කලප්පත්ති කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ. දැන් එතුමට ලොකු ශක්තියක් තියෙනවා. අපි දන්නවා කැපවීමක් තියෙනවා මේ ලේඩිස් ක්‍රිකට් එක හදන්න. ඉතින් ඒ ලේඩිස් ක්‍රිකට් එක හදනකොට අඩුපාඩු ඔබතුමා අහුව වගේ අපිට තියෙන්නේ ග්‍රවුන්ඩ් වල ප්‍රශ්නයක් තියෙන්නේ. මාතරටම තියෙන ව්‍යංවත්ත ග්‍රවුන්ඩ් එක හැරුණම සනත් ජයසූරිය ග්‍රවුන්ඩ් එක. මේ සනත් ජයසූරිය ග්‍රවුන්ඩ් එකේ මේ වෙනකොට සනත් ජයසූරිය මහත්තයාගේ මැදිහත්වීමෙන් අපිට ₹150,000 ආසන්න මුදලක් අපිට අරන් දීලා තියෙනවා රිපයර් කරගන්න. ඒකම දැන් මේ ග්‍රවුන්ඩ් එකේ අපේ ස්ටේඩියම් එක හදන්න එතුම ලොකු මේ මහන්සියක් දරනවා. ඉතින් අපි ඒකටත් මේක අවස්ථාවක් කරගන්නවා අපි ස්තුති කරන්න. ඉතින් එතුමා සභාපති විදිහට අද මෙතනට පැමිණෙන්නේ නැතුනොත් මම උපසභාපතිට කියන්න ඕන මාතර දිස්ත්‍රික් ක්‍රිකට් එකේ අපේ තියෙන අඩුපාඩු අපි ක්‍රිකට් බෝඩ් එකට මේ අපි මේ පැමිණිල්ලක් මොකක් චෝදනාවක් කරනව නෙවෙයි. ඒගොල්ල දෙන අපේ මේවට වඩා තව පොඩ්ඩක් අපි ගැන හිතුවොතින් අපිට මීට වඩා ළමයි තොගයක් අපිට ජාතික තලයට යවා ගන්න පුළුවන් කියන එකයි මම මේ කියන්න යන්නේ. එතෙන්දී අපිට මේ ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ ග්‍රවුන්ඩ්. ඉතින් අත්‍තරම අපි දැන් ග්‍රවුන්ඩ් ලබා දෙන්න කියලා අපි ලියුම් යවලා තිනවා. ඒ ලියුම් වලට මම දන්න විදිහට ප්‍රොසෙස් වෙනවා. ඉතින් දැන් දේශපාලන වෙනස් වීම් වෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක මම හිතනවා අපිට ඉදිරියේදී අපේ අවශ්‍යතාවයන් ඉටු කර දෙවි කියලා. ඔය කාරණාව සම්බන්ධවම අපි දැක්කා රට පුරාම මෙවැනි ක්‍රීඩාංගන අවශ්‍ය දිස්ත්‍රික්ක තෝරගෙන උන්ට ක්‍රීඩාංගන ලබා දෙන්න විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්. එතකොට ඒ වැඩසටහනේ ප්‍රකාරව ඔබට මොනවද ලැබිලා තියෙන මේ වෙනකොට පහසුකම්? දැන් එතකොට මේ සම්බන්ධව ඔබ පණිවිඩයක් යවලා තියෙනවද, දැනුවත් කරලා තියෙනවද? දැන් ඒ ප්‍රොසෙස් එක මොන විදිහට සිද්ධ වෙන්නේ මේ වෙද්දි? අන්තිම මීටින්ට මම සහභාගී වුණා ක්‍රිකට් බෝඩ් එකෙන් සංවිධානය කරපු. ඉතින් එතෙන්දී අපි දීලා තියෙනවා ඒ ප්‍රොපෝසල් කීපයක්. ඒ ප්‍රොපෝසල් දැන් වෙලා තියෙන්නේ අපිට
දැන් වව් උදාහරණයක් විදිහට වවුනියාවේ තියෙන ලෑන්ඩ් වල වටිනාකමත් එක්ක මාතර තියෙන දිස්ත්‍රික්කයේ ලෑන්ඩ් වල වටිනාකම ලොකු වෙනසක් තියෙනවා. ඉතින් අපිට නගරේම නැති වුණත් බස් එකක යන්න පුළුවන් මේ දුරකින් වගේ අපිට ඒක ලබා දුන්නොත් හොඳයි කියන එක තමයි අපේ අදහස. ඉතින් කෙසේ වෙතත් දැන් අපි දීපු ලෑන්ඩ් හොයලා දුන්නා අපි ඒවට මං හිතන විදිහට අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් හොඳ ප්‍රචාරයක් ලැබිලා තියෙනවා. ඉතින් අපිට වෙනමම කීප දෙනෙක් පත් කළ හරි කමිටුවක් විදිහට හරි මේක ඉක්මන් කරලා ලබා දෙනවා නම් මං හිතනවා ඉතාමත් උචිතයි කියලා මේ අවස්ථාවේ. ඔව් ඉතාම වැදගත් දෙයක් ඔබ සඳහන් කළේ. ඉතින් නමුත් තියෙන සම්පත් එක්ක මේ වෙනකොට මේ ක්‍රීඩිකාවන් තමන්ගේ දස්කම් පෙන්වමින් ඉන්න නිසා අපි මාතර උයන්වත්ත ක්‍රීඩාංගනේ ක්‍රිකට් ගමට වැඩසටහනත් එක්ක පුහුණුකරුවන් රැසක් මේ ක්‍රීඩිකාවන්ට දැනුම බෙදා දෙමින් ඉන්නවා. ඉතින් මේ එක්තැනක තියෙනවා පිතිකරුවන්ට කොහොමද පුහුණුව ලබා දෙන්නේ කියලා. පිතිකරණියන් කිව්වට මේ ඉතාම ආධුනික පිතිකරණියන් සැහැල්ලු පන්දු ක්‍රීඩාවෙන් ලෙද මට්ටමට එන. ඉතින් අපි බලමු ජයතු නිලවීර පළාත් පුහුණුකරුත් එක්ක කතා කරලා මොනවද ඔහුට ලබා දෙන පණිවුඩ කියලා. දැන් අපි වෝම අප් එකෙන් පස්සේ මුලින්ම කරන්නේ ෆෝවර්ඩ් ඩිෆෙන්ස් එක. ක්‍රිකට් ක්‍රීඩාවේ පළවෙනියට අපි ඉගෙන ගන්න ෂොට් එක තමයි ෆෝවර්ඩ් ඩිෆෙන්ස් එක. හරි, ඒක ඉදිරිපාදයේ අපි ඒකට සිංහලෙන් කියන්නේ ඉදිරිපාදයේ ආරක්ෂාකාරී පහර. හරි, රයිට්, අපි ඒක කරලා බලමු පුතා. රයිට්, ගුඩ්, බැට් අප්, 1 2 බැට් අගේන්. Right, good. I have a chance to get a bat. Bat up, 1, 2, come again, bat again. This is the stance. Bat up. 1, 2. Good. Right. I have a chance to get a bat up. 1, 2. Right, good. Stance. Bat up. 1, 2. Good. Janus stance. Bat up. 1, 2. Right, good. I am with the stance. Bat up. 1, 2. දැන් මෙතනදී අපි කරන්නේ මූලිකාංග පුහුණුවක්, බේසික් බැටින් ඩ්‍රිල්ස් පුහුණුවක්. සාමාන්‍යයෙන් ඔබට හිතෙන්න පුළුවන් ක්‍රිකට් ගමට වැඩසටහන ඔබ මේ කාලාන්තරයේ පුරාවටම බැලුවා නම් හැමදාම එකම ට්‍රේනින් එක දෙනවා කියලා. එහෙම නෙමෙයි. මෙතන වෙනසක් තියෙනවා. මේ ඉන්නේ සැහැල්ලු පන්දු ක්‍රීඩාවෙන් ලෙද පන්දු ක්‍රීඩාවට මාරු වෙන දරුවෝ. එහෙමත් නැත්නම් ආධුනික ක්‍රිකට් ක්‍රීඩිකාවන්. එතකොට මේ ක්‍රීඩිකාවන්ට ට්‍රේනින් එකක් හැටියට බැටින් බේසික්ස් මූලිකාංග එහෙමත් නැත්නම් පළවෙනි බැටින් ඩ්‍රිල්ස් ටික පුහුණු වීම අතිශයින්ම වැදගත්. ඉතින් මේ සිදු කරන්නේ ජයතු නීලවීර පුහුණුකරුවත් එක්ක ඔවුන් මූලිකම බැටින් ඩ්‍රිල්ස් ටික පුහුණු වීම. එතකොට මෙතනින් තමයි පටන් ගන්න. මෙතනින් පටන් අරගෙන ඔවුන් ලෙදර් ක්‍රීඩාවට අදාළ වෙන තවත් ඉහළ පුහුණුව ලබන්න සූදානම් ලබනවා. ස්ටාන්ස්. Bat up. 1, 2. Right, good. අද අපි ඉගෙන ගත්ත හරියට වර්ම් අප් එකක් කරන හැටි, ඒ වගේම ස්ටාන්ස් බැට් අප් ගැන ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තාද. වර්ම් අප් එකක් කරන්න ඇයි කියලා ඉගෙන ගත්තා. ස්ටෙප් බයි ස්ටෙප් අපි වර්ම් අප් එකක් හරියට ඇඟ උණුසුම් වෙන විදියට, ඉන්ජරිස් අඩු වෙන විදියට කරන හැටි අපි අද ඉගෙන ගත්තා. ටෙනිස් බෝල් සහ ලෙදර් බෝල් අතර වෙනස ප්‍රැක්ටිස් කරද්දී, ටෙනිස් බෝල් ගහනවට වඩා ලෙදර් බෝල් ගහ ප්‍රැක්ටිස් කරද්දී ටෙක්නික්ස් අපිට ගොඩක්ම වැදගත් වෙනවා. ටෙක්නික්ස් නැතුව ඇත්තටම ලෙදර් බෝල්ස් ගහන්න බෑ. ඒ ටෙනිස් බෝල් ගහන්න ටෙක්නික් ලොකුවට වැදගත් වෙන්නේ නැහැ. ඒත් ලෙදර් බෝල්ස් ගහද්දී අපිට ගොඩක්ම ටෙක්නික්ස් වැදගත් වෙනවා. ටෙනිස් බෝල් ගහලා ලෙදර් බෝල් ගහන්නෙදී ඇත්තට ගොඩක් කට්ටිය බය වෙනවා. මමත් මුල් කාලේ බය වුණා. ඒ කියන්නේ ටෙනිස් බෝල් එකට වඩා ලෙදර් බෝල් එක ටිකක් හાર્ඩ් නිසා ඒක වැදුනොත් ඉන්ජරිස් වෙනවා, අතපය පවා කැඩෙන්න පුළුවන්. ඒ නිසා සමහරු ලෙදර් බෝල් ගහන්න බෑ කියලා අතපය එහෙම කැඩලා, ඒ කියන්නේ ටෙක්නික්ස් නැතුව ඒව කරලා අතපය කැඩිලා එයාලා ක්‍රිකට් අතෑරපු කට්ටිය වන් තරම් ඉන්නවා. ඉතින් ඒක හයි ටෙක්නික්
එකකට ඉගෙන ගත්තොත් ලෙදර් බෝල් කියන්නේ ටෙනිස් බෝල් කියන එකට වඩා ගොඩක් ලේසි සහ ලේසි කියලා මම කියනවා. දැක්කනේද ක්‍රීඩිකාවන්ව ජාතික තලයට ගෙන යන වැඩේට පළමු පියවරයන් තබන එක ඉතාම ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා මාතර දිස්ත්‍රික්කය ඇතුලේ මේ තියෙන සම්පත් ඇතුලේ. එතකොට මේ ක්‍රීඩිකාවන් වගේම පුහුණුකරුවන් පුහුණුකාරිනියන් වගේම තවත් දෙයක් තමයි ඔෆිෂස්ලා නැත්නම් නිලධාරීන් විනිසුරුවන් ඔවුන්ව බිහි කිරීමත් දිස්ත්‍රික්කයක් ඇතුලේ සිද්ධ වෙන්න ඕනේ ජාතික තලයට ඔවුන්ව බිහි කරන්න ඕනේ. ඒ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ මේ මාතර දිස්ත්‍රික්කය ඇතුලේ? ඔව් අසංග බං ඉස්සෙල්ලත් කිව්වා අපේ හොඳ දක්ෂ නිලධාරීන් මේ අපේ දිස්ත්‍රික් ක්‍රිකට් එකේ ඉන්නවා. එක්කෙනෙක් තමයි ප්‍රසන්න කලපති. ඉතින් එතුමාගේ දිස්ත්‍රික් කෝච් කෙනෙක් විදිහට පටන් ගත්ත ව්‍යායාමය තමයි මේ අද මල්පල දාලා තියෙන්නේ. ඉතින් එතුමට සපෝට් එකට තව ඔෆිෂස්ලා අපි කීප දෙනෙක් හදා ගන්න ඕන ඔබ කිව්වාගේ. ඒ වගේම ලේඩිස් කෝච්ලා අවශ්‍යයි. එතකොට අපි ගත්තම අම්පයර්ස්ලා ලේඩිස්ලා. ඉතින් අපි මේ හැම දෙයක්ම මේ ඩිස්ත්‍රික්කේ අපි ඩිවලොප්මන්ට් කමිටි එක විදිහට අපි කරන් යනවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි අද ඔබතුමාලා මෙතනට ඉන්නේ. අපි ඒක ඕගනයිස් කරපු එක. ඉතින් මම නැවතත් ඔබතුමාලට ස්තුතිවන්ත කරනවා මේ අද මාසෙට පැමිණීම සම්බන්ධව. ඉතින් ඔෆිෂස් ගත්තම අපිට ජයසූරිය ප්‍රධාන පුහුණුකරු විදිහට ඉන්නෝ වගේම අපිට ලේඩිස් එකෙත් ඒ වගේම පුහුණුකරුන් හොයාගත්තොදින් මම හිතනවා අපි වැඩි කලක් යන ඉස්සලා ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ලේඩිස් ලගෙත් අපිට මේ ට්‍රොෆියක් ගේන්න පුළුවන් වෙයි කියලා. අන්නේ විදිහට වේගපන්දු යවන්න යනොත් මේ ක්‍රීඩාංගණය ඇතුලේ මේ වෙනකොට ක්‍රිකට් ගමට වැඩසටහන යටතේ සූදානම් වෙනවා. ඉතින් තවත් කාරණයක් තමයි මේ ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් ගත්තම තියෙන විශාල චෝදනාවක් තියෙනවා මේ දිවයින පුරාම ඔවුන්ගේ විශ්වාසය ඔවුන්ව ආරක්ෂා කිරීම. මොකද මේ කුඩා ක්‍රීඩිකාවන් කුඩා කාන්තාවන් හරියටම කිව්වොත් ඉතින් ඔවුන්ව ආරක්ෂා කර ගැනීම සහ ඔවුන් පිළිබඳ විශ්වාසය දෙමාපියන් කෙරෙන් ලබා ගැනීම ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ සම්බන්ධව මාතර දිස්ත්‍රික්කය ඇතුලේ තියෙන විශ්වාසය කොහොමද කටයුතු කිරීම මොන වගේද? ඔව් අසංග දැන් විශ්වාසය ඇත්තටම දැන් හැදිලා තියෙන දෙමව්පියන්ගේ. ඒක නිසා තමයි දැන් අද මේ වෙනකොට මෙතන ළමයි 150ක් විතර අපිට බාර දීලා තියෙනවා. එතකොට දෙමව්පිය මෙතන ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපේ කෝච්ලා මේ අපේ දිස්ත්‍රික් ලේකම් විතර හිටපු මේ දිස්ත්‍රික් කෝච් ප්‍රසන්න ඒ විශ්වාසය කඩ කරලා නැහැ කොයි ලාවකට. මට ඇත්තටම කියන්නේ සන්තෝෂයි රියඩ්මල් ඒපි නිශාන්තද සිල්වා මගේ ඉස්කෝලේ සර්විස් එකට ගිහිල්ලා පහේදී තමයි පිළියන්ද සෙන්ටර් එකට ගිහිල්ලා නේවිකට එන්නේ. නේවිට යන්නේ තීර ගන්න. එතකොට එතුමා තමයි දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලේඩිස් එකේ මැනේජර් විදිහට හැමදාම අපි දකින්නේ. ඉතින් ලොකු විශ්වාසයක් හැදිලා තිනවා මේ නේවියකේ නිලධාරියෙක් ඉදිරිය. ඉතින් මමත් නේවියකේ හිටපු නිලධාරියෙක් ඉදිරිය මට සන්තෝෂයි ඒකත්. ඉතින් අපේ ප්‍රසන්න ගලපත්ති කියන මනුස්සයා එයා කැපවීම ඒ විශ්වාසය පළුදු වෙලා නැහැ. මේ ඉතාමත් හොඳින් කරගෙන යනවා. මේ ඇත්තටම ඉදිරියේදී දෙමව්පියන්ට අපි ආරාධනා කරනවා තව තවත් ළමයි බාර දෙන්න අපිට. අපි මේ විශ්වාසය රකිනවා කියලා. පුතේ ඔයගොල්ලෝ පන්දු යැවීමේ අපි ක්‍රිකට් ගහන මූලිකම අවස්ථාවේ ඉන්නේ. මේකෙදී අපි ක්‍රිකට් පන්දු යැවීමේදී මූලික ඉරියව්ව හරියට කරේ නැත්නම් අපිට හොඳ පන්දුවක් යවා ගන්න බෑ. ඒක නිසා තමයි අපි මේ ඩ්‍රිල් ටික මේ දැන් කරන්න යන ඩ්‍රිල් ටික කරන්නේ. ඒකෙදී මේ පන්දු යැවීමේ තමන්ගේ මූලික පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි වුණ නැත්නම් අපිට නිසියාකාර පන්දු හරිය අපිට ඕන ස්ථානයේ පදිත කරගන්න බෑ. මොකද අපි හොඳ පන්දු යවන්නෙක් වෙන නම් අපිට පන්දුව අපිට අවශ්‍ය තැන පදිත කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ හැකියාව තියෙනවා අපිට පන්දු යැවීමේ හොඳ ඉරියව්වක් තියෙනවා. ඒ හොඳ ඉරියව්වක් අපිට නැති වුණොත් පන්දු යවන අවස්ථාවක අපි නිවැරදිව සම්බර්තාවෙන් නොසිටියොත් අපිට හරියට පන්දු යවා ගන්න බෑ. ඒ නිසා තමයි අපි මේ කරන්න යන ඩ්‍රිල් එක කරන්නේ. ඒ ඩ්‍රිල් එක හරියට කරාට පස්සේ තමයි අපිට ඔයගොල්ලන් හරියට බෝල් කරගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි කරලා බලමු ඒ ඩ්‍රිල් එක. මුලින්ම අපි කරන්නේ පළවෙනි ඩ්‍රිල් එක තමයි අපි ඉදිරියට උස්සල පන්දු නොයවන ඉදිරියට උස්සල පහත් කරන 1 කිව්වා මත උස්සලම 2 කිව්වා මත පල්ලෙහාට දානවා. රයිට්. දෙවෙනි එක තමයි 1 කිව්ව මත උස්සලා 2 කිව්වම පන්දු වෙනවද ගෙනල්ලා ඉදිරිපා දෙගාවෙන් නතර කරන්න. අපි මුලින්ම ඒ දෙක කරලා ඉමු. 1 2 1 2 1 2. ඊළඟ එකේ අත කරකවන කකුල ඉස්සරට ගන්න. 1 2. ඉදිරිපා දෙක ධනිස ගාවනම ගේන්න ඕන. 1 2. පුතා දාලිවරලා බිම බලන්න එපා. දාලිවරලා බිම අපි බෝල යන දිහා බලන්න.
බෝල යන දිහා අපි ඇස් දෙක තියෙන දාලිල බිම් බැලුවොත් අපිට බෝල යන දිහා පේන්නේ නැහැ. බෝල යන දිහා මම හොඳට බලන්න. බෝල යන දිහා ඇස් දෙක තියාගන්න. රයිට්. යන බෝල යන දිහා බලන්න මිස බිම් බලන්න එපා. 1 3 ඉස්සරහට එන්නේ නැහැ. ඉස්සරහට එන්නේ නැහැ. ඉස්සරහට එන්නේ ඊළඟ ඩ්‍රිල් එකේදී. 1 2 3 4 අන්න හරි. හොඳයි. ඔව් මේ ඉන්නේ සුපිරි පළාත් පුහුණුකරුවෙක් ඌව සහ දකුණු පළාත්වල සුපිරි පළාත් පුහුණුකරුවා ජයතු නිලවීර ඔහුගෙන් තමයි මේ පළාතේ ඉඳලා ක්‍රීඩිකාවන් ජාතික තලයට යන්නේ. ඉතින් අපි දැක්කා ක්‍රීඩිකාවන් ටිකක් වට කරගෙන ඔබ උගන්වනවා යම්කිසි දේවල් ටිකක් ඔවුන් අලුත් ක්‍රීඩිකාවන් කොහොමද මේ අලුත් ක්‍රීඩිකාවන්ව ලෙදර් බෝල් එකක් අල්ලලා බය නැතුව ක්‍රිකට් ගහන්න පුළුවන් මට්ටමට ගේන්නේ? ඔව් ඒක ඉතා අපහසු කාර්යයක්. මොකද දුවලගේ ක්‍රිකට් ලෙදර් බෝල් එකට ගේම් ට්‍රාන්ස්ෆර් කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. අපි පෞගී මාසේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයෙන් සංවිධානය කරන 16-15 ටෙනිස් බෝල් තරගාවලියක්. ඒකට මාතර දිස්ත්‍රික්කයෙන් පාසල් නවක පාසල් 13ක් ක්‍රීඩා කරා. ඒකට ප්‍රධාන පෙසේ පාසල් වලට වැඩිය ප්‍රමුඛත්වයක් දීලා තිබුණේ අපි ගමට ක්‍රිකට් වැඩසටහනත් එක්ක දුෂ්කර පාසල් වලට විශේෂයෙන් අපරැක්ක දෙයියන්දර ඒ වගේ දුෂ්කර පාසල් වලින් තමයි මේ ඒ තරඟාවලියට සහභාගී වුණේ. ඉතින් අපි කරන්නේ ඒ තරඟාවලියේ ක්‍රීඩිකාවන්ව ගෙනල්ලා දක්ෂතා තියෙන ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඒගොල්ලොන්ගේ අපි දිස්ත්‍රික් සංචිතයක් පිහිටුවා වයස අවුරුදු 16-15 කියලා. ඒක කලින් තිබුණේ නෑ මාතර දිස්ත්‍රික්කේ. අපි මේ ක්‍රිකට් තරඟාවලියත් එක්කම 16-15 ක්‍රිකට් සංචිතයක් මුහුණුවා. අපි ඒගොල්ලොන්ට බැටින්, බෝලිං, ෆීල්ඩිං බේසික් එක කියලා දීලා ඒගොල්ලොන්ගේ ක්‍රමක්‍රමයෙන් අපේ සිස්ටම් එකට දාගෙන 19-15 වෙනකන් අපි ඒගොල්ලොන්ව ග්‍රූම් කරගෙන එනවා. ඒක තමයි අපේ මේ ප්‍රැක්ටිස් එක කරගෙන යන විදිය. ඊට අමතරව අපේ ලෙදර් බෝල් ක්‍රිකට් ක්‍රීඩා කරන එක පාසලයි තියෙන්නේ ඒ මාතර අනුර විද්‍යාලේ. ඒකෙන් තමයි අපේ ස්ට්‍රෙන්ත් එක තියෙන්නේ මාතර දිස්ත්‍රික්කේ. ඒකෙන් 19-15 ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩිකාවන් 3 දෙනෙක් සෙල්ලම් කරනවා. එයින් විශේෂයි රශ්මිකා සෙව්වන්දි 19-15 ශ්‍රී ලංකා සංචිතයේ උපනායිකාව වශයෙන් කටයුතු කරනවා. ලබන සතියේ එම ක්‍රීඩිකාව ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක ආසියානු කුසලානය සඳහා මැලේසියාවට පිටත් වෙන්න මේ බලාපොරොත්තුෙන් ඉන්නවා. එතකොට ඔබ සඳහන් කරපු මේ පාසල් වලින් අපිට ඇහුනේ නැහැ ටිකක් ජනප්‍රිය පාසල් මේ අතර තියෙනවා. සාමාන්‍යයෙන් මාතර දිස්ත්‍රික්කයේ කිව්වම සුජාතා විද්‍යාලය මේ වගේ විද්‍යාල ටිකක් තියෙනවා, ප්‍රසිද්ධ විද්‍යාල. නමුත් ගමේ ගොඩේ එහෙමත් නැත්නම් දුෂ්කරතාවයන් තියෙන පාසල් තෝරගෙන ඔවුන්ට ක්‍රිකට් පුහුණුව ලබා දීලා ඔවුන් තමයි රැගෙන යන්නේ ජාතික තලයට. අපි ජාතික තලයේ ගොඩාක් දකිනවා මේ දුර ක්‍රීඩිකාවන් තමයි දස්කම් දක්වන්නේ. එතකොට කෙනෙක් අහන්න පුළුවන් දැන් නගරික ක්‍රීඩිකාවන්ට, නගරේ ක්‍රීඩිකාවන්ට මේ අවස්ථාව නැද්ද? ඔවුන්ට ක්‍රීඩා කරන්න අවස්ථාවක් දෙනවද නැද්ද? ඔවුන්ගේ ක්‍රීඩාවල පාසල්වල ක්‍රීඩා තියෙනවද? කොහොමද ඒ දේ සිද්ධ වෙන්නේ කියලා? සුජාතා විද්‍යාලයත් මේ වසරේ 16-15 ක්‍රිකට් තරඟාවලියට මේ සහභාගී වුණා. අපි මේ මාතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කොයිම වෙලාවකත් එක පැත්තකට යොමු කරන්නේ නැහැ. මො එක පාසලක් තෝරගෙන අපිට මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් උපදෙස් ලබා දීලා සහ දිස්ත්‍රික් සංගමයෙන් උපදෙස් දීලා තියෙන්නේ මුළු දිස්ත්‍රික්කේම ව්‍යාප්ත වෙන විදිහට තමයි කාන්තා ක්‍රිකට් ව්‍යාප්ත කරන්න කියලා. ඉතින් ඒ විදිහට ප්‍රධාන පෙළේ පාසල් වගේම දුෂ්කර පළාත්වල පිටිසර පළාත්වලටත් අපි ක්‍රිකට් එක ගෙනිලා තිනවා. ඒ අනුව තමයි මේ වසරේ මට හිතන විදිහට දිස්ත්‍රික්කයක් වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ තමයි ඉස්කෝල 14ක් සෙල්ලම් කරේ තරඟාවලියට. ඉතින් ඒකෙන් පේනවා දිස්ත්‍රික්කයේ මේ නගරයේ ප්‍රධාන සුජාතා විද්‍යාලයේ කොන්වන්ට් විද්‍යාලයට අමතරව දුෂ්කර පිටපළාත්වල පාසල් 12කට වැඩි ප්‍රමාණයක් එම තරඟාවලියට සහභාගී වෙනවා. දිස්ත්‍රික් සංගමයක් ඇදියට සතුටු වෙන්න පුළුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත්. මොකද ගම මේ නගරේට නෙමෙයි සීමා වුණේ ක්‍රිකට් එක ගමට ගෙනියන්න පුළුවන් වුණා තියෙන මේ කන්සෙප්ට් එකත් එක්ක. මම ඇත්තම කිව්වොත් මේ වගේ ග්‍රිල් කරලා තමයි මම මෙතෙන්ට ආවේ. දැනට මම තාමත් මේව කරනවා. දැන්ට මම SSC ක්ලබ් එකේ සෙල්ලම් කරනවා. මේ පාර ටූර්නමන්ට් ස්කොඩ් එකේ හිටියා, ටූර්නමන්ට් එක ගැහුවා. මේ පාර ස්කූල් ටූර්නමන්ට් එක සෙල්ලම් කරා, විකට් දැම්මා, මම හොඳ දෙයක් කරා. හැම ක්‍රීඩාවකම පුහුණුව අත්‍යවශ්‍ය වෙනවා.
විශේෂයෙන්ම ක්‍රිකට්වල දිනපතා පුහුණුවක් කරන්න ඕන. පුහුණුවේදී අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. සාමාන්‍යයෙන් මැච් එකකට කලින් අනිවාර්යෙන් පුහුණුවක් ලබන්න ඕන අපි. පුහුණුවේදී කෝච්ලා කියන දේට අපි අවනතව ඒ කියන දේ අනුව තමයි අපි සෙල්ලම් කරන්න ඕන. පුහුණු වීමත් තුළින් මැච් එකක් අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්. ක්‍රිකට් ගහනවා නම් බේසික් ඕන. ඇත්තම කිව්වොත් මේ ග්‍රිල් තමයි වැදගත්. ග්‍රිල් වලින් තමයි ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ගොඩක් දේවල් කරන්න ග්‍රිල් තමයි වැදගත් වෙන්නේ. මාත් මේ දේවල් කරා. දැනටත් මේ දේවල් කරනවා. අද මේ කෝච්ලා කරන සෙෂන් එකෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බෝලිං, බැටින් ඔක්කොම ඉගෙන ගත්තා. ඒකෙදි ගොඩක් වැදගත් කරුණු අපිට හමු වුණා. දන්නේ නැති ඒවා, මීට කලින් ඉගෙන ගත්තේ නැති ඒවා ගොඩක් දේවල් අපි දැනගත්තා. අනාගතයට ගොඩක් වැදගත් වෙනවා. ජාතික කණ්ඩායම් නියෝජනය කිරීමේදී මේවා ගොඩක් වැදගත් වෙනවා. මැච් එකේදී බෝල් කරන්න බෑ. බේසික් ග්‍රිල් නැතුව බෝල් කරන්න අමාරුයි. ඇත්තම කිව්වොත් මේ දේවල් කළා තමා මේ මැච් එකේදී බෝල් කරන්න ඕන. සාමාන්‍යයෙන් ප්ලේයර් කෙනෙක් මෙතෙන්දී විතරක් ප්‍රැක්ටිස් වෙලා මදි. ගෙදරදී නිරන්තරයෙන් ප්‍රැක්ටිස් වෙන්න ඕන. තමන් මෙහෙදි කරන ටික ගෙදර ගිහිල්ලා තමන්ට නිදහසක් දැනෙන වෙලාවට ගිහිල්ලා පුළුවන් වෙලාවට ප්‍රැක්ටිස් කරන්න ඕන. අධ්‍යාපන කටයුතු අනිත් කටයුතු සමගාමීව තමයි මේක කරන්න ඕන. එතකොට දෙපැත්තම බැලන්ස් වෙනවා. ගෙදරදී ගොඩක්ම කරන්නේ බෝලිං ග්‍රිල්. බෝලිං ග්‍රිල් කරනවා, ප්‍රැක්ටිස් එකට ආව මේ දේවල් කරනවා. මම ඒ දේවල් කළා තමයි තැනකට ආවේ. මෙහෙදී ස්පොට් බෝලින් එක 100%ක් කරොත් එහෙදිත් ඊට වැඩිය දෙයක් කරන්න ඕන. එහෙදි ඊට වැඩිය දේවල් කරනවා කරෙව්වා. නයිට් ප්‍රැක්ටිස් කරෙව්වා. ඉතින් ගොඩක්ම කරේ මේ දේවල් මේව තමයි. අශාන් මුණසිංහ තමයි මේ ඔබ දකින්නේ. ඔහුගේ ක්‍රීඩිකාවක් පුහුණු කරමින් ඉන්නේ. ඔහු තමයි මාතර අනුර විද්‍යාලයේ පුහුණුකරු. ඉතාම කුඩා කාලෙකදී සෑහෙන ජයග්‍රහණ වාර්තා කරපු පාසලක් තමයි අනුර විද්‍යාලය. අපි කතා කරමු අශාන් එක්ක. අශාන්, ඇත්තටම කාන්තා පුහුණුකරුවෙක් හැටියට මේ ක්‍රීඩිකාවන්ව මුල ඉඳන් කොහොමද බේසික්ස් වලින් මූලිකාංග වලින් සන්නද්ධ කරන්නේ? ඇත්තටම අමාරු වැඩක් තමයි ඒක. කියන්නේ අපි පිරිමි ළමයින්ට වඩා ගැල් ළමයි ගැන බලනකොට පිරිමි ළමයින්ට අපි කීල් දෙන්නේ ටක් ගාලා ටච් කරගෙන යන්න පුළුවන්. නමුත් ගැල් ළමයි හදනකොට එයාලට මුලින්ඳන් බේසික් එක මොකද්ද, මේකෙන් මොකද්ද කරන්න ඕන කියලා අපි මුලින්ඳලම කීල් දෙන්න ඕන. අපි 2017 තමයි අනුර විද්‍යාලයේ ක්‍රිකට් එක පටන් ගන්නේ. දැන් මේ වෙනකොට 2022 වෙනකොට දෙවන කාණ්ඩයේ ශූරතාවය දිනා ගන්නවා. ඒකම මේ අවුරුද්දේ 3 දෙනෙක් යනවා අන්ඩර් 19 වර්ල්ඩ් කප් එකට. ඊට පස්සේ දැන් මේ අවුරුද්ද වෙනකොට තව එක ක්‍රීඩිකාවක් එකතු වෙනවා අන්ඩර් 19 බංගලාදේශ ස්ටෝර් එක ගියා මේ පාර. ඔක්කොම ක්‍රීඩිකාවන් දැන් 5 දෙනෙක් ශ්‍රී ලංකා 19 පහළ සංචිතයේ නියෝජනය කරන්න සුදුසුකම් ලැබලා තියෙනවා. මොනවද ඔබ පාවිච්චි කරන උපක්‍රම ඔබේ දැනුම නැත්නම් තාක්ෂණික දැනුම වර්ධනය කරගන්න පුහුණුකරුවෙක් හැටියට? අපගේ පුහුණුකරුවන් පුහුණු කිරීමේ පාඨමාලාවන් ගොඩක් කරනවා. ඒකට අපි විශේෂයෙන් ස්තුතියන් දෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් එකට සහ HPC ආයතනයට. ඒ අන්නෙතනින් ලබා දෙන උපදෙස් අනුව තමයි අපි මේ ක්‍රීඩිකාවන් පුහුණු කරලා ඔවුන්ගේ දක්ෂතාවයන් අඳුරගෙන ඔවුන් ඉදිරියට යවන්නේ. මෑත කාලීනව දකුණු පළාතේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සෑහෙන පිබිදීමකට ලක් වුණා. ඊට ප්‍රධාන දායකෙක් තමයි මේ ඉන්නේ ජයතු නීලවීර. ඔහු තමයි දකුණු පළාතේ කාන්තා ක්‍රිකට් බහර පුහුණුකරු, ඒ වගේම මාතර දිස්ත්‍රික් පුහුණුකරු. මොකක්ද මේ මෑත කාලීනව ඇතිවෙච්ච කාන්තා ක්‍රිකට් පිබිදීමට හේතුව? ශ්‍රී ලංකා ජාතික සංස්කෘතියේ වැඩි පිරිසක් ඉන්නේ දකුණු පළාතෙන්. ඒ කියන්නේ ගාල්ල දිස්ත්‍රික්කය, මාතර දිස්ත්‍රික්කය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක තුනම සම්බන්ධ වෙන වැඩි පිරිසක්, 90%ට වැඩි පිරිසක් ශ්‍රී ලංකා සංචිතයේ ඉන්නේ දකුණු පළාතෙන්. ඉතින් කාන්තා ක්‍රිකට් කිව්වහම විශේෂයෙන් කියවෙන්නේ මාතර දිස්ත්‍රික්කය තමයි. ඉතින් ඒකට මූලික පිටුවහල වෙලා තින්නේ ක්‍රීඩිකාවන් පුහුණු කරන පාසල් පුහුණුකරුවන් මනා ලෙස පුහුණු කරලා අපිට හොඳ ප්ලේයර්ස්ලා දිස්ත්‍රික් සංචිතවලට, පළාත් සංචිතවලට එවනවා. ඉතින් ඒ නිසා තමයි අපිට අපේ පුහුණුකරුවන් යටතේ පුහුණු කරවලා ඒගොල්ලොන්ව නැෂනල් ලෙවල් එකට එවන්න පුළුවන්. ඉතින් ඒකේ මනා ලෙස අපි ස්තුතිවන්ත වෙනවා පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ට අපිට ප්ලේයර්ස්ලා ග්‍රූම් කරලා එවන නිසා. අපි මේ දවස්වල පුහුණු වීම කරගෙන යන්නේ 2025 බංගලාදේශයේ සහ නේපාලයේ පැවැත්වෙන ලෝක කුසලානය ප්‍රිපෙයා කරගෙන යන්නේ ප්ලේයර්ස්ලා. ඉතින් ඒ සංචිතෙත් අපේ දකුණු පළාතෙන්
හත්දෙනෙක්කින්න එයින් මාතර දිස්ත්‍රික්කෙන් තුන් දෙනෙක්කින්න අපි ඊට අමතරව බලන්නේ 2027 අවුරුදු දෙකෙන් දෙකට කාන්තා ලෝක කුසලානේ තියෙනවා අපි පාසල් පුහුණු කරුවන් එක්ක කමියුනිකේට් කරලා අපි හැම අවුරුදු දෙකෙන් දෙකට අපේ මේ ජාතික සංසදයට දකුණු පළාතෙන් යන පිරිස පුළුවන් තරම් වැඩි කරන්න තමයි අපේ බලාපොරොත්තුව. මාතර ක්‍රිකට් ගැන කතා කරනවා නම් පටන් ගැම්මේ ඉඳලම කතා කරන්න වෙනවා. මීට අවුරුදු 3කට පමණ පෙර ප්‍රසන්න ගලප්පති මහත්මයා පොඩි ලෙවල් එකේ ඉඳලා යා පටන් අරගෙන තිබ්බා ඇකඩමි එකක් දෙවුන්දර. එතනින් තමයි ගොඩක් ක්‍රීඩිකාවන් අද බිහි වෙලා තියෙන්නේ. ජාතික තලයට පවා ඇවිල්ලා තියෙන්නේ ඒ අවුරුදු 3කට ඉස්සෙල්ලා පටන් ගත්ත ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි අද ජාතික තලයට ඇවිල්ලා තියෙන්නේ. දැනට මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරලා තියෙනවා එක ක්‍රීඩිකාවක්. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ක්‍රීඩිකාවන් 3 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 4 දෙනෙක් ශ්‍රී ලංකා අන්ඩර් 19 එක රිප්‍රසන්ට් කරලා තියෙනවා. මට තියෙන චැලෙන්ජ් එක තමයි ඒ එතන ඉඳලා කොහොමද අපි මාතර ක්‍රිකට් නෙක්ස් ලෙවල් එකට ගේන්නේ කියන එක. ඉතින් ඒකට ලොකු සහයෝගයක් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මාතර ඩිස්ත්‍රික් ක්‍රිකට් සංගමය හරහා අපිට ලබා දෙනවා. ඉතින් ඒ තුලින් මම මේ පැහැදිලි විශ්වාස කරන දෙයක් තමයි දැනට තියෙන මේ ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවයන් එක්ක අපිට ගොඩක් මම දැකපු එක දෙයක් තමයි ග්‍රාස් රූට් ලෙවල් එකේ, ඒ කියන්නේ පොඩි වයස් සීමාවල ගොඩක් හොඳ ක්‍රීඩිකාවන් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. දැන් මගේ කණ්ඩායමේ නෙක්ස්ට් චැලෙන්ජ් එක වෙන්නේ ඒ ක්‍රීඩිකාවන් කොහොමද අපි ජාතික තලයට ඔසවලා තබන්නේ කියන එක. සෙහස්නා නෙත්සරණි, ඇත් දක්ෂ ක්‍රීඩිකාවක් මේ වෙනකොට මාතර දිස්ත්‍රික්කේ ඉන්න, කොහොමද ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගත්තේ? අපේ අයියත් එක මං ගෙදරදී ෂොට් බෝල් ගහනවා. ඉතින් අපේ අයියත් ක්‍රිකට් ගහනවා. ඉතින් අපේ තාත්තා ෂොට් බෝල් ගහන හින්දා අපේ අයියා ක්‍රිකට් ක්‍රීඩාවට කැමති නිසා DCC මේ ක්‍රිකට් මේ ක්ලබ් එකට දැම්මා. ඉතින් මමත් අයියයි අම්මයි තාත්තයි එක්ක මේ දෙවිනුවර ක්‍රිකට් මේ ක්‍රීඩාංගණයට ගියා. එතකොට ගලපත්තිස මේ මටත් කිව්ව දවස් ගානක් මේ එන්න මේ පුරුදු වෙන්න පුහුණුවීම් කියලා. මං සරණපාලේ කන්ටු විද්‍යාලයේ ඉඳන් අනුරි විද්‍යාලයට ඇතුළත් කරා අපේ ගලපත්තිස. ඉතින් අද වෙනකන් කනුත් මේ මම අනුරිය ටීම් එකේ දැන් ඉන්නවා. ඉතින් අපිට හම්බෙන පහසුකම් අතින් ගත්තොත් ඇත්තටම පහසුකම් ගොඩක් අපිට හම්බෙනවා. හැබැයි එකක් තමයි අපිටම කියලා, ඒ කියන්නේ ඩිස්ත්‍රික් සංගමයටම කියලා අපිට ග්‍රවුන්ඩ් එකක් තියෙනවා නම් අපිට ඒක තවත් ලොකු මේ උපකාරයක් වෙනවා ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් බිහි කිරීමට. ඉතින් ලොකු උනන්දුවක් සහ කැපවීමක් මම දකිනවා ක්‍රීඩිකාවන්ගේ. ඒගොල්ලන්ගේ ඒ කැපවීම දක්ෂතාවයන් එක්ක ඒ කැපවීම තුළින් මම විශ්වාස කරනවා මාතර දිස්ත්‍රික්කයෙන් ඉදිරියේදීත් තවත් ජාතික තලයට ක්‍රීඩිකාවන් බිහි කරන්න හැකියාව ලැබෙයි කියලා අපිට. කාන්තා ක්‍රිකට් එක ගත්තොත් ඇත්තටම කාන්තාවන් කියන්නේ මම දකින විදිහට පිරිමි ඈත් එක ගත්තොත් හරිම සෙන්සිටිව් කට්ටියක්. ඉතින් ඒගොල්ලොත් එක්ක ඒගොල්ලන්ව හැන්ඩල් කරද්දී අපි බොයිස්ලව හැන්ඩල් කරනවා වගේ නෙමෙයි. අපි හරිම කෙයාර්ෆුල් වෙන්න ඕනේ. හරි, මොකද ඒගොල්ලෝ ගොඩක් සෙන්සිටිව් කට්ටියක්. ඉතින් අපි ඒගොල්ලන්ව හැන්ඩල් කරද්දී හරිම කෙයාර්ෆුල් වෙන්න ඕනේ. ඒගොල්ලන්ව අපි හසුරුවද්දී. කොහොමද ගමේ ඉඳලා මේ තැනට එන්න කරගෙන ආපු දේවල් වෙනස් දේවල් මොන හරි කරාද ජාතික සංචිතයට යන්න? නැහැ, ඒ කියන්නේ පැට්‍රිස් එක සර්ලා ගොඩක් සපෝට් කරා. පටන් ගත්ත දවස් ඉඳන්ම ගොඩක් සපෝට් කරා. ගලපත්තිස ස්කූල් කෝච්, ටීචර් හැම පැත්තෙන්ම ගොඩක් සපෝට් කරා. ඒ සපෝට් එකත් එක්ක තමා මට මේ බංග්ලාදේශ ටුවර් එකට යන්න පුළුවන් වුණේ. මං හිතන්නේ මමත් මගේ උපරිමෙන්ම කරා කියලා හිතෙනවා. මගේ ෆස්ට් ටුවර් එක බංග්ලාදේශ ටුවර් එක. කොහොමද ක්‍රිකට් ක්‍රීඩාවට එන්න පාර හැදුනේ? ඒ කියන්නේ මෙහෙම අපේ ස්කූල් ටීම් එකට අලුතෙන් ළමයි තෝරගත්තා. ඒකේ පුබුදුස ඇවිත් ඇහුවා
පන්තියක් ගන්න ඇවිත් අපේ ක්ලාස් එකටත් ඇවිත් ඇහුවා මේ ලෙෆ්ට් හෑන්ඩර්ස් ඉන්නවද කියලා. ඒ කියන්නේ වමතින් අකුරු ලියන කට්ටිය ඉන්නවද කියලා ඇහුවේ. මගේ යාළුවෝ දෙන්නම වමතින් අකුරු ලියන කට්ටිය. එයාලා දෙන්න දෙපැත්තේ හිටියා. එයාලා දෙන්නගෙන් ඇහුවා ක්‍රිකට් ගහන්න කැමතිද කියලා. ඊට පස්සේ එයාලා දෙන්න කැමතියි එහෙම කියලා ආවා. ඊට පස්සේ මම සර්ගෙන් ඇහුවා සර් මටත් එන්න බැරිද? එනට මම වමතින් නෙමෙයි අකුරු ලියන්නේ මෙහෙමයි 9 වසරේදී. ඕ එයා එනවා නම් එන්න එහෙමයි කියලා. පැට්‍රිස් කරා දිගටම. ඊට පස්සේ එයාලා දෙන්න නැවතුණා. ඒ වුණාට ගලපතිස පැට්‍රිස් කරන්න පටන් ගත්තා අපිට වෙනමම. මේ ඒ පැට්‍රිස් එක ගොඩක් ඒ පැට්‍රිස් එකෙන් ගොඩක් ඉම්ප්‍රූව් වුණා. ආසියාන කුසලාන ජයග්‍රහණය කිරීම තුළින් ඒකත් එක්ක ලොකු උනන්දුවක් රට පුරා කාන්තාවන්ගේ ඇති වෙලා තියෙනවා ක්‍රීඩාවට. ඒ වගේම මාතර දිස්ත්‍රික්කෙත් ඒ වගේම ලොකු උනන්දුවක් ක්‍රීඩාවට ඇති වෙලා තියෙනවා. ඉතින් දැන් ගොඩක් කාන්තාවන් ගොඩක් පොඩි ගැහැණු ළමයි ගොඩක් අය ක්‍රීඩාවට අවතීර්ණ වෙලා තියෙනවා. ක්‍රීඩාවට අත්පොත තබලා තියෙනවා. ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක් ඇත්තටම අපි ලැබුවු. ඉතින් මොකද අවශ්‍ය කරන සහභාගීත්වය ලැබෙනවා. ඉතින් ඉතුරු කොටස තියෙන්නේ පුහුණුකරුවන්ගේ අතේ. පුහුණුකරුවන් කොහොමද මේගොල්ලන්ව වැඩි දියුණු කරලා ජාතික තලයට ගේන්නේ කියන එක. පාසල් වලින් ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා. අපිට ඇත්තටම කියනවා නම් දෙමව්පියන්ගේ පාසල් වලින් සහයෝගය නැතුව අපිට මේක දුර ගමනක්. මොකද අධ්‍යාපනයේත් එක්ක තමයි මේක යන්නේ. ඉතින් එතකොට පාසල ඇත්තටම සම්බන්ධ විය යුතුයි මේකට. ඉතින් මේ දෙමව්පියන්ගේ සහ පාසල් වලින් පාසල් වල ක්‍රීඩා භාරව ඉන්න ගුරුතුමියන් සහ විදුහල්පතිවරුන්ගේ ලොකු සහයෝගයක් අපිට ලැබෙනවා. හැම වෙලේම වගේ අපි ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙනවා. මේ ක්‍රීඩිකාවන් හැසිරවීම කරගෙන යන්න. අපට ලැබිලා තියෙන දිස්ත්‍රික්ක දැන් මේ සුපිරි පළාත් ඇතුලේ තියෙන දිස්ත්‍රික්ක එකිනෙකට වෙනස් දිස්ත්‍රික්ක දැන් මාතර හම්බන්තොට ඒ වගේම ඌව පළාතේ පැත්තටත් ඔබ ගිහිල්ලා තියෙනවා. එතකොට මේ දිස්ත්‍රික්ක අතර යම්කිසි වෙනසක් තියෙනවා, මේ දරුවන්ගේ වෙනසක් තියෙනවා අනිවාර්යෙන්ම. මොකක්ද ඔබ දකින වෙනස ඔවුන්ගේ දක්ෂතාවල සහ ශාරීරික පිහිටීමේ හෝ වෙනත් වෙනස්කම් ඔබ දකිනවද? ඔව්. ඒ පළාතේ පිහිටීම අනුවත් මට හිතෙනවා විශේෂ දක්ෂතාවයක් තියෙනවා කියලා දකුණු පළාතේ ඌව පළාතට වැඩිය. ඒ වගේම ශරීරයේ ඒගොල්ලොන්ගේ පිහිටීමත් මොනරාගල බදුල්ල දිස්ත්‍රික්කල ක්‍රීඩිකාවන්ට වැඩිය හාත්පසින් ගාල්ල මාතර ක්‍රීඩිකාවන්ගේ තියෙනවා ඒක. ඒ වගේම මට දැනෙන අනිත් එක තමයි ලංකාවේ කාන්තා ක්‍රිකට්වල වැඩි ප්‍රමාණයක් ඉන්නේ දකුණු පළාතෙන්. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම හෝ වේවා 19 ජාතික කණ්ඩායම 150% වැඩි ප්‍රමාණයක් ඉන්නේ දකුණු පළාතෙන්. මට හිතෙන එකක් තමයි ශ්‍රී ලංකා අනිත් පළාත්වලට වැඩිය මේගොල්ලොන් මේ දුවලට කුඩා දුරවන්නන්ට පේනවා ඒගොල්ලන්ට රෝල් මොඩල් එකක්. ඒගොල්ලන්ගේ ඉහළ ඉන්න ක්‍රීඩිකාවන් අක්කලා කොහොමද ජාතික කණ්ඩායමේ සෙල්ලම් කරන්නේ. ඉතින් ඒගොල්ලන්ට ඒක බලලා ඒගොල්ලන්ට හැදෙන්න පුළුවන් දේත් ඒගොල්ලන්ට ඇඩ්වාන්ටේජ් එකක් වෙලා තියෙනවා. ඒක තමයි දකුණු පළාතේ ක්‍රිකට් ඉහළට යන්න එක හේතුවක්. අන්න හරි බෝල් කරලා බලන්න. ඔයා බෝලේ ස්පින් කරන පැත්තට බෝලේ ස්පින් වෙනවද කියන එක බලන්න. That's right. Good. උගල බෝල් කරද්දී ඔයාගේ පාට්නර් බෝල් කරේ නැත්නම් ඔයාගේ ලයින් එක වැරදි. බෝල් කරන ලයින් එක වැරදි. ඔයා බෝල් කරොත් මෙයාට. ඒකෙන්ද මේකේ ලයින් එක විදියට ඔයාව ගයිඩ් කරන්නේ ඔයාගේ පාට්නර්. ඒකත් එක්ක බෝලේ ස්පින් කරන එක. කොයි පැත්තටද ස්පින් වෙන්නේ? මං කපන්නේ කොයි පැත්තටද? ඒ පැත්තට බෝලේ කැපෙනවද කියන එක බලන්න. කැපෙනවා අඩුයි නම් වැඩිපුර ඇඟිලි මේ රිස්ට් එකයි පාවිච්චි කරන්න. වල්ලු කරයි පාවිච්චි කරන්න. රයිට්? හොඳට ඒක පාවිච්චි කරලා බලන්න. තමන්ම බලන්න මම කරන දේ හරියට මගේ වෙනවද කියන එක. හරි. කරගෙන යන්න. හොඳට කරනවා ඔයගොල්ලෝ. තරහට එන්න එපා. බෝලේ බලන්න. අපොඩ මෙහෙට එන්න. හරි ඒ වගේ බලන්න බෝලේ කොයි පැත්තටද කැපෙන්නේ කියන්නේ. මට බෝලයන් විමදි
හරි පොඩ් ලෙග් ස්පින් එක දාන්න ඕනේ බෝලේ කපන කපන එක දොර රිස්ට් එකයි ඇඟිලි පාවිච්චි වෙන්න ඕනේ හරි මෙතනින් මේක ගත්තා කපන්නේ ඇතුළට නම් බෝලේ මගේ බෝලේ මම දාන එක කැපෙනවද ඇතුළට කැපෙන්නේ නැත්තම් කැපෙනව අඩුයි නම් මෙතනින් ඇඟිලි වලයි රිස්ට් ඇඟිලි වලයි වලලු කරේ එෆර්ට් එක වැඩි කරා පැහැදිලිද රයිට් කරගන්න මුලින්ම මෙතනදී අපි يعني බෝලි ග්‍රිප් කරන විදිය බෝලි ටර්න් يعني මොන වගේ බැට්ස්මන්ටද අපි මොන يعني මොන බැට්ස්මන්ට මොන වගේ බෝලයක්ද දාන්න ඕන ඒ වගේම සම බැට්මන් බීට් කරන්න අපි මේ කොතනද බෝල් කරන්න ඕන කියන අපි මේ වගේ මෙතනින් තමයි අපි කියලා දෙන්නේ ඒ වගේම තමයි පොඩි පොඩි ක්ලාස් එක يعني ජූනියර් මට්ටමේ ඉඳලා සීනියර් මට්ටමට එනකන් එක එක කෝචර්ස්ලා යටතේ තමයි ළම හැදෙන්නේ එතකොට එක එක කෝචර්ස්ලගෙන් එක එක ටැක්ටික්ස් තියෙනවා මේ එක කෝච් කෙනෙක් කියයි ඔයාලා මෙහෙම බෝල් කරන්න බෝලේ වැඩිපුර ටර්න් කරන්න ඕනේ මේ බැට්ස්මන්ට එතකොට ටිකක් ඒක ස්ටෙප් එක උඩටදී තව බෝල මේ තව කෝච් කෙනෙක් කියයි ඔයාලා මේ බැට්ස්මන්ට බෝලේ කෙලින් යවන්න ඕන ඒ වගේ තමයි දැන් මෙතනදී අපි කරන්නේ ඒ එතනට එන්න එයාලට මග සලස්වන එක මමත් ඇත්තටම ක්‍රිකට් පටන් ගත්තේ මගේ චූටි කාලේ ඉඳලා මම ග්‍රේඩ් 6 වල ඉඳන්මයි ක්‍රිකට් පටන් ගන්න එතකොට ලොකු කැපකිරීමක් කරා මම අන්ඩර් 19 ස්කොඩ් එකට යන්න එයාගෙන මමත් මේ වගේම අපිට මෙච්චර පුහුණු සැසි තිබ්බේ නැහැ හැබැයි අපිට කරපු දේවල් වලින් උපරිම ප්‍රයෝජනය අරගෙන يعني අපි එතනට යන්න මෙතන හොඳ බේසික් එකක් අපිට කරලා තියෙන්න ඕන ඇත්තටම මට මේ මාතර අපේ කෝචින් ස්ටාෆ් එකෙන් ලොකු සපෝට් එකක් හම්බුණා එතනට යන්න මෙයාලා මේ වගේ දේවල් කරපු නිසා තමයි අද ගොඩක් ප්ලේයර්ස්ලා එතන ඉන්නේ මේ පොඩි වයසකින් මේ වගේ දෙයක් මේ වගේ ප්ලේස් වලට හම්බ වෙනවා කියන්නේ ඇත්තටම ලොකු දෙයක් ඔන්න කලින් වැඩසටහනේදී වගේම ක්‍රිකට් ගමට අපි වෙනස් විදියකට තමයි අවසන් කරන්න යන්නේ මාතර දිස්ත්‍රික් වැඩසටහනේදීත් මේ ක්‍රීඩිකාවන් එක්ක අද ඉතින් දිනේෂුත් නැහැ ඒ වගේම තිසංකත් නැහැ හැබැයි අපිට වෙනස්ම අවසානයක් තියෙනවා ශාරීරික අභ්‍යාසක දිලූප කිව්වා වගේ වෝම් ඩවුන් එක නැත්නම් ශරීර ඇඟ උණුසුම් කරලා තිබුණු ශරීරය නැවත කූල් ඩවුන් කිරීම නැත්නම් නිමා ගැනීම ඉතාම වැදගත් මේ ක්‍රීඩිකාවන්ට ඒ නිසා අද වෝම් ඩවුන් එකකින්ම අපි වැඩසටහන අවසන් කරන්න හිතුවා ජාතික තලයේ කාන්තා ක්‍රිකට් මේ වෙනකොට ඉතාම ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ජාත්‍යන්තර මට්ටමේ ඔවුන් ඉතාම හොඳින් දස්කම් දක්වන කාලයක්. එතකොට පහළ මට්ටමින් ජාතික මට්ටමට ක්‍රීඩිකාවන් ඔසවා තැබීම ඉතාම ඉක්මනින් ශීඝ්‍රයෙන් සිදුවිය යුතු දෙයක්. ඒ දේ මාතර දිස්ත්‍රික්කයේ ඇතුලේ හොඳින් සිද්ධ වෙනවා කියන එක අද අපිට ක්‍රිකට් ගමට වැඩසටහනින් පැහැදිලි වුණා. මොකද මෙතන 16න් පහළ ක්‍රීඩිකාවන් රැසක් අපි දුටුවා. ඊළඟ ලෝක කුසලාන වලට එහෙමත් නැත්නම් 2027 29 19න් පහළ ලෝක කුසලාන වලට සූදානම් වෙන දැරියක්. ඉතින් මේ අදහස තියාගෙන උන්ට තවත් ඉදිරියට යන්න වාසනාව අපි ප්‍රාර්ථනා කරමින් අපි බලමු කොහොමද මේ දැරියන් ජාතික තලයේදී දස්කම් දක්වන්නේ කියලා තව වසර කිහිපයක් ඉදිරියට. ඉතින් මේ මතකය අද මෙතන තියාගෙන අපි සමුගමනවා ක්‍රිකට් ගමට වැඩසටහනේ.